දන්නවා. ඒ ප්‍රශ්නෙට විසඳුම මේනකොට රනිල් වික්‍රමසිංහ ඇතුමා ජනාධිපතිවරයා විදියට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඉවරයි යෝජනාව. ඒ අනුව කෙනුපත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතව තියෙනවා. එහෙම තියෙද්දී නිින්දෙන් ඇහැරුණා වගේ කඩිමුඩියේ හදිසියෙම සීඩී ලේනව කියලා මහත්මේ ශ්‍රේ සාධිකරණයට ප්‍රථමක ගුණ කරලා ඉවරලා ඒ පිළිබඳව තීන්දුවක් ඉල්ලනවා. ඩිටර්මිනේෂන් එක හඳුන්නෙත් උන්හා ජනතා විමුක්ති පෙරමුණේ. එයයි කියනවා මේ සීඩී ලේනව කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුව හිටුපිනේ කියලා. මොන ලේනෙක්වත් එක්සත් ජාතික පක්ෂෙන් ජාතික ලයිස්තුවට දාලා නැහැ. දැන් මම මේ ලේනා ගැන හොයාගෙන ගියා. මේ ලේනා කවුද? එයා ජාතික ලයිස්තුවේ ඉන්නවා. එයා ඉන්නේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික සංවර්ධන පෙරමුණේ. මේ 16 වෙනිදාට මම මේ රවුම් කරලා තියෙන එකේ තමයි මේ සීඩී ලේනව කියලා. ඒතර මෙයා UMP කාරේ. මෙයා UMP ජාතික ලයිස්තුවේ ඉන්නවද? හඳුන්නෙත්ට අමුක ඇවිලා මේ වගේ පචම තමයි කෙලින්නේ. කාගද මේ ජාතික සංවර්ධන පෙරමුණ? රොහන් පල්ලෙවත්ත කියන මහත්තයාගේ. දැන් රොහන් පල්ලෙවත්ත කවුරුද ඉන්නේ? රොහන් පල්ලෙවත්ත ඉන්නේ මිතරෝරින් මෙන්න මේ මහත්තයාත් එක්ක. කවුද මහත්තයා? මේ මහත්තයා කවුද? මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ රොහන් පල්ලෙවත්ත. මේ ඉන්නේ සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන උපදේශකවරයා. ඒක සුප්‍රීම කෝට් එකේ මේ පෙන්ෂන් එක ෆයිල් කරන දවසේ පෙරේදා සජිත් ප්‍රේමදාස හිටියේ මඩකළු. හැබැයි මඩකළුපු ඉන්නකොට අධිවේදී මහතුරු මේ වගේ ඉන්නවා. මේ වගේ ඒගොල්ලෝ මයික් ටික තියෙනවා. කැමරා ටික තියෙනවා. එයාගේ ප්‍රකාශය නිකුත් කරන්නේ පිටිපස්සේ වැවක් දහස් ටිකක් තියෙන තැනකින්. මේ මයික් මොකුත් වෙන්නේ නැහැ. මේක පෙර සූදානම ලසන්න ප්ලෑන් කරා රනිල්ට දෙන්නම් වැඩේ කියලා. රනිල් මැතිවරණ කල් දාන්න හදනවා කියලා. රනිල් අධ්‍යක්ෂණය කරා නම් ඔහොම මාට් වෙන අධ්‍යක්ෂණය කරන්නේ නැහැ මිතු. මේක පුහුල්ලොරා කරෙන් දැනේ. සජිත්ගේ කරේ තිබුණ පුහුල් ගෙඩිය පැත්තෙන් ඉදියන්නේ ඉස්සෙල්ලා බඩු මාට් වෙලා ඉවරයි. ඉතින් එතුමා මේ ජාතික ලයිස්තු කතන්දරය කියනවා අපිටත් කතන්දර කියන්න පුළුවන්. මේ තියෙන්නේ 2019 2020 එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුව. මේකේ ඉන්නවා සුදත් චන්දසේකර මහත්තයා. එහෙනම් මේ සුදත් චන්දසේකර මහත්තයා 2019 මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමයි උදව් කරන්නේ. ඒ වතර නෙමෙයිනේ සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුවේ හිටපු හරින් ෆ්‍රැන්ඩුත් දැන් එක්සත් ජාතික පක්ෂෙනි. ඒ නිසා මේ අතීතේ ජාතික ලයිස්තුවේ හිටියා කියලා මේ තර්ඩ් පාටි කෙස් එකක් මේ ගණිත එක අපිට කිසිම සම්බන්ධයක් නැති එකක්. අපිට එකතු රොහන් පල්ලෙවත්ත මහත්තයාගේ පක්ෂ කෙනෙක් කියලා තමයි පෙන්නන. ඉතින් එහෙනම් එක්සත් ජාතික පක්ෂේ අතීතේ හිටපුවත් එක්ක පැටිකිරිය මැච් කරන්න ගියොත් එහෙම තව ගොඩක් දේවල් එළියට දාන්න සිද්ධ වෙනවා. ඒ නිසා රංගේ බණ්ඩාර මහත්තයෝ හත් පොලේ ගාගත්තර කමන්නේ. ඒක ප්‍රදර්ශනය කරන්න යන්න එපා. වැල් වාලම අවසාන ජවනිකා කිහිපය තමයි මේ ප්‍රදර්ශනය වෙමින් තියෙන්නේ. ඒ නිසා මෝඩ ජෝක් දාන්න එපා. වහාම මැතිවරණයට ලෑස්ති වෙන්න. අඩුම ගානේ බලන්න 10%ක්වත් ගන්න. මේ අතර ජනාධිපතිවරයාගේ දුර කාලය පිළිබඳ අර්ථ නිරූපණයක් ඉල්ලා සීඩී ලේනව යන අය විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේද අතරමැදි පාර්ශ්වයක් ලෙස එක්වීමට අවසර ඉල්ලා පෙත්සම් ගොනු කර තිබෙනවා. සමගි ජන බලවේගයේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆර්මා කාසිම් මහතා පෙත්සම ගොනු කළ අතර ජාතික ජන බලවේගයේ වෙනුවෙන් පෙත්සම ගොනු කළේ විජිත හේරත්, හරිණි අමරසූරිය සහ එරංග ගුණසේකර යන අයයි.